ලාංකික අපේ අභිමානවත් සමරන උත්සවයක් තමයි නිදහස් උත්සවය කියන්නේ. මම අද කතා කරන්න හිතුවේ අපේ ජාතික උත්සවය ගැන. ශ්‍රී ලංකාව ක්‍රිස්තු වර්ෂ 1815 සිට 1948 පෙබරවාරි මාස 3 වෙනි දින දක්වා බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාලනයට නතුව තිබුණා. ब्रिटेन अधिराज्य विसिन 1948 दी श्रीलंका व यटत विजित पालने मुदबा निदास स्वाधीन राज्य पावट प्रकाशित पद केरुना इतन पटन सैम वाशय कम फेब्रुवारी 7 वें दिन श्रीलंका वासी सियलु वसियन जाति आगम बेदिकिन तोरव सियलु दना एकटे एकवी निदास दिने समरनु लबनवा ख्रिस्त वर्ष 1550 लांदेसी हा पुर्तुगीसी जाति के विसिन श्रीलंका वे मुहुदबड़ प्रदेश पालने कला ओनगेन पासो ख्रिस्त वर्ष 1915 दी श्रीलंका वे बाले अल्लागत इंग्लिस जाति के विसिन एतक विजाति के इंटे अटक नोवीत मुनु कांदुडर राजधानी द समगिन समस्त श्रीलंका व वसर 133 पुरावट पालने करनु लब्बुआ इंग्रीसिन के पालने यटते लक्वेसियन अमानुषिक ताड़न पीड़नवट वदुरुवा सेम इंग्रीस पालनेट विरुद्ध विरोधार जातिक वीरेन विसिन इंग्रीसिन तो विरुद्ध वरिन वर कैरली कोलहाल सिदु कला वीरपुरान अप्पु गोंगाले गोडबंडा कैपेटिपोल अधिकारं खड़हापोल हिमियन वारियपोल सुमंगल हिमियन हा तवत बहु वीरेन जातियट निधसला बागैनीम अरमुनिन इंग्रीस पालनेट विरुद्धव कटयुतु कला එරට ලංකාව පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු විසින් මෙම කැරලි කෝලහල ඉත අමානුෂික විදියට මැඩපැවැත් වූ බව ඉතිහාසයේ සඳහන් වරවා. අවසානයේදී අප රටට අවශ්‍ය නිදහස පතා කරුණු දක්වමින් බ්‍රිතාන්‍යට සංදේශයක් ඉදිරිපත් කිරීමේ සාමකාමී වැඩපිළිවෙලකට ලක්වැසියන් යොමු වුණා. මෙම වැඩපිළිවෙල සඳහා දායක වූ පුද්ගලයන් අතර ඩී.එස් සේනානායක මහතාට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ए अणु 1948 फेब्रवरी 4 වෙනි දින ශ්‍රීලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට බ්‍රිතාන්‍ය පාලනය විසින් නම් කෙරෙනු ලැබුවා. ඒ සමග පෙබරවාරි 4 වෙනි දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශිතපත් කරන ලද අතර පෙබරවාරි 10, 11 සහ 12 වෙනි දිනයන්ද රජයේ නිවාඩු දිනයන් ලෙස නම් කර තිබුණා. ඒ අනුව පෙබරවාරි 4 වෙනි දින සිට 16 දින දක්වා රාජ්‍ය උත්සව මාලාවක් සංවිධානය කෙරුණා. නිදාස් උත්සවය නිමිති කොටගෙන සිරකරුවන් 1883 දෙනෙකුට නිදාසෙමු අතර මරණීය දඬනෙ නියමව සිටි සිරකරුවන් 9 දෙනෙකුට නිදාස ලැබුණා. 4 සහ 5 දෙදින තුල සත්ත්ව ඝාතන ස්ථානයන්ද වසා දැමුණා. සෑම රාජ්‍ය ආයතනයකම පෞද්ගලික ආයතන සියල්ලකමද ආගමික ස්ථාන හා නිවෙස්වලද සිංහ කොඩිය ඔසවා තිබූ අතර ලංකා ස්වාධීනතා පනත පිළිබඳව සියලු විස්තර පුවත්පත්තරා මහජනයාට දැනගැනීමට සැලැස්සුවා. 1948 පෙබරවාරි 4 වෙනි දින නිදාස ලැබුණ නමුත් එදින ඒ සම්බන්ධයෙන් නිල උත්සවයක් පැවැත්ුණේ නැහැ. එදින ඒ සම්බන්ධයෙන් සිදු එකම නිල කටයුතු වූයේ අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොක් මේසන් මුර්තුමාගේ දිරුම් දීම. ඒ අනුව නිදාස් දින සම්බන්ධ නිල උත්සවය පැවැත්ුවේ 1948 පෙබරවාරි මාස 10 වෙනිදා. නිදාස් උත්සව මාලාවේ ප්‍රධානතම උත්සවය වූයේ 1948 පෙබරවාරි 10 වෙනිදා පැවැත්වූ ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරය. නව පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රි මණ්ඩලය හා සිනෙට් සභාවේ අනුවෙන් කොටස් දෙකකින් සමන්විත වුණා. මෙම උත්සවය පැවැත්වීමට මහනුවර මගුල් මඩුවේ හා පුරාණ ඇතන්ස්නුවර හර්තොන් ශාලාවේ ආකෘති ඇසුරෙන් කොළඹ නිදාස් චතුරාෂ්ට්‍ර භූමියේ උත්සව ශාලාවක් ඉදිකළ බව සඳහන් වෙනවා. ලක්දිව ප්‍රථම නිදාස් උත්සව මාලාවේ ප්‍රධාන ආරාධිතා මුද්දා වූයේ බ්‍රිතාන්‍ය හයවන ජෝර්ජ් රජතුමාගේ බාල සොහොයුරෙකු වූ ග්ලොස්ටර්හි අධිපතිතුමා සහ එම මැතිණියයි. ශ්‍රී ලංකාවේ ඩොමිනියන් පාර්ලිමේන්තුවේ විවෘත කරන ලබන අවස්ථාවේ ග්ලොස්ටර් අධිපතිවරයා සිය අසුන්හි ඉඳගෙන රාජාසනයේ කතා පැවැත්වූ අතර
රාජාසනේ කතාවෙන් පසුව නියෝජිත මන්ත්‍රී මණ්ඩල සභාවේ සභානායකවරයා වූ SWRD බණ්ඩාරනායක මහතාද සෙනෙට් සභාවේ සභාපතිවරයා වූ ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතාද ස්තුති කතාව පැවැත්වුවා. 1948 නිදහස් දින උත්සවයේදී ගායනාව ජාතික ගීය වූයේ ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය යන ජාතික ගීය. එය පීබී ඉලංගසිංහ නොතාරිස් මහතා විසින් රචනා කළා ද අතර සංගීතවත් කළේ ලයනල් එදිරිසිංහ මහතා. එම ජාතික ගීය ගායනා කිරීමේ දිනට සීමා වූ අතර ආනන්ද සමරකෝන් මහතා රචනා කර සංගීතවත් කරමින් ස්වර්ණද සිල්වා මහතා ගායනා කළ ලද නමෝ නමෝ මාතා ජාතික ගීය ලෙස පිළිගෙන ගායනා කළ ලද්දේ 1949 දෙවන නිදහස් දින උත්සවයේදී. ඩොමිනියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු මෙරට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතායි. ලංකා වාසීන් වන අප අපේ නිදහස් දිනය ලෙස සලකනු ලබන්නේ බ්‍රිතාන්‍යයන් ලංකාවට ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ලබා දුන් දිනය. කොම නමුත් 1972 වර්ෂයේදී ලංකාවේ ඩොමිනියන් තත්ත්වයේ පාලකයෝ සම්පූර්ණයෙන් විවත් වී ජනරජයක් බවට පත් වූ නමුත් ජනරජ දිනයට වඩා උත්කර්ෂවත් අයුරින් සමුන් ලබන්නේ ඩොමිනියන් නිදහස දිනාගත් දිනයයි. අද දින අපි අභිමානවත් සමුන් ලබන්නේ 73 වන නිදහස් දිනය.